මෙයා මේ රට විසින් මරා දාලා දැම්මම කෝටි 50ක ගණන් කරලවත් නැති ගණන්. කෝටි 50ක වන්දි නඩුවක දැන් අවුරුදු 5 30ක් මම මේ පෙනී හිටින විත්තිකාරියා. ඒ කාලෙදිවත් ඒ කියන්නේ මේ මම මෙහෙම නෙවෙයි මේ රටේ මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා හඬා වැටෙන කාලෙදිවත් ඒකෙන් ප්‍රයෝජන අරගෙන ජනතා විමුක්ති පෙරමුණ හෝ මිතුමා හෝ කවුරු වුණ හෝ මට අපිට සහභාගී වෙන්න මේ ගැන හඬා මේ ගැන හඬගා කියන්න කියන වචනයක් කිව්වේ නැතුව ඉතාමත් විනීත විනයගරුක සාධාරණ පිරිසක් නිසා අද මම ස්වේච්ඡාවෙන් මෙතනට ආවේ. මට පිස්සුයි කියලා හිතාවි සමහරු මේ නහින දෙහින කාලෙට මොකක්ද මේ කරගන්න යන්නේ කියලා. නමුත් මම සාමාන්‍යයෙන් එකක් තියනවා ඕනෑම දෙයක් කල්යල් බලලා බොහෝම කල් අරගෙන හරි සුදුසු දේ කරලා අදීනව සුදුසු දේ කරන්න කැමති සහ පුළුවන් කෙනෙක් මං. ඒ නිසායි අද මෙතනට ආවේ. රහස තමයි මේ වෙනකන් මම ඔබතුමන්ලාගේ ජනාධිපති අපේක්ෂකයා අපේ අනුර කුමාර දිසානායක මහත්තයා හම්බ වෙලා නැහැ. කවදාවත් එතුමා මට කිසි දවසක කිසිම ආරාධනයක් කරලත් නැහැ. ඒ අවංක විනීතකම මොකද ඒක දැන් ඔක්කොටම දැන් ඊළඟ තියෙන කුතුහලයක් යට ප්‍රේමකීර්තිගේ ඝාතනය පිළිබඳව. ඒ ඝාතනය පිළිබඳව මං අවුරුදු මහ විශාල ගානකට පස්සේ කතාව සොයාගෙන ගිහිල්ලා ඉවර වෙලා ඇත්ත දැනගත්තු මොහොතේ මම ඉස්සෙල්ලාම කරේ මෙතුමන්ලාව මෙතුමන් හම්බුනේ නැහැ එදා මට ගිහිලා දැනුවත් කිරීම. මං කිව්වා මට කිසිම පක්ෂයක් නැහැ, මට කිසිම ආර්ථික වෙන කිසි හෝ ලාභයක් නැහැ. මම කියන්නේ මේක රට දැනගත යුතුයි, මේ වසං කරන ලද සත්‍යය එළියට එන්න ඕනේ, නැත්තම් මේ වගේ දේවල් තව වෙනවා රටේ කියන එක. එතනදී එහෙම වෙලත් මෙතුමා මට කවදාවත් කතා කරලා අක්කේ මෙතෙන්ට එනවද මෙහෙම එනවද කියලා නැහැ. ඒත් කාලෙකට පස්සේ මම මල්ලියේ කියලා ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා. අයිබෝන් සියල්ලටම ඉහලින් සියල්ල දකිමින් අපල දන්නවා කවුද කට්ටිය කියලා නේද? හිරු ටීවී එක හිරු කිව්වම ඔයගොල්ලෝ දන්නවා කවුද කොහොමද මතක් වෙන්නේ. සීලු දෙනාම කතන්දරේ දන්නවා. එතකොට දැන් මේ කතාව මට කියන්න හිතුනේ මේ හිරු ටීවී එක ඔයගොල්ලන්ට මතකයි කාලයක් රාජපක්ෂලට පුළුවන් තරම් කඩේ ගිහිල්ලා නේද පුළුවන් තරම් මිනිස්සුන්ගේ ඔළුවට මේකලෝ තමයි වීරය, මේකලෝ තමයි රට ගලව ගන්න ඉන්නේ ගැලවුම් කාර්යය අරව මේවා කියලා කොහොම හරි මොකක් හෝ යම් කිසි හේතුවකට දැන් සම්පූර්ණ කතාව වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් කතාව වෙනස් වෙච්ච වෙලාවේ මේගොල්ලෝ දැන් කරන්න හදන්නේ බාරාරන් තියෙන කොන්ත්‍රාත් එක වෙන්නේ මේ NPP එකට මඩ ගහන්න ප්‍රහාරය එල්ල කරන්න. මේකේ ලොකුම කාර්යය කරගෙන යනවා අර උදේ පාන්දර වදුරු කුණු හර්ප කියනවා වගේ අර තමන්ට අතින් ගාලවිලා කියන්න ඕන ටිකත් එක්කම කියන මේ උදේ පත්තරේ විස්තර කතන්දරේ. එතකොට දැන් මේකේ මම දැක්කා මේ ඊයේ පෙරේද දවසක මේ මාධ්‍යවේදියා මේ චමුදිසත් එක්ක මේ වැඩේ කරන් යන අනිත් කෙනා මේ ප්‍රේමකීර්ති අල්විස් ගැන මේ කතාවක් කරගෙන යනවා. ප්‍රේමකීර්තිද අල්විස් නැමැති ඒ සොඳුරු මිනිසා ඝාතනය කරනවා. සමහර විට නේද අර තනින් තනින් මයික්‍රෝෆෝනයක් ඇල්ලුවාට පස්සේ ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ පහුගේ කාලේ ලාල් කාන්තේම ඔය එකපාර කටින් ටක් ගාලා පැන්නේ තර්ජනය කරන අපි ආවම බලා ගන්න මොකද වෙන්නේ කියලා අපි බලමු. මේ ඉතිහාසය තුළ ඔවුන්ගේ ජීවිතවල හැංගිලා තියෙන ඒ භයානක පැත්ත තමයි එළියට පනින්නේ. මේ තර්ජන කරන්න මර්ධනය කරන්න දෙයක් විවේචනයක් කරාට පස්සේ ඒක අහලා ඒකට සාධනීය පිළිතුරක් දෙනවා වෙනුවට තර්ජන කරන්න ගර්ජන කරන්න මේ ඉතිහාසයේ නම් ඔවුන් සතුව තිබුණු දේවල්. මේ නිසා ප්‍රේමකීර්ති දල්විස් ගැන ඔබ හොයන්න. ප්‍රේමකීර්ති දල්විස් ගැන කවුද කියලාවත් දන්නේ නැති අය ඇති ඕන තරම්. ඔවුන්ගේ සමහර ප්‍රකාශවල අපිට තේරෙන ඕන ඉතිහාසය දන්නේ නැහැ කියලා හොයන්න. ඔබ අදරත් අහන ගීත විශාල ප්‍රමාණයක් ඔහුගේ අතින් ඔහුගේ ඔළුවට ආපු පද. ඒ නිසා එවන් වූ හදවතක් තමයි සිදුරු කරන්නේ මේ විදිහට 1989. ඒ නිසා මේවා නොදන්න අය නේද? ඒ නිසා කවුරු හරි හිතනවා නම් මාධ්‍යයට බැනලා තර්ජනය කරලා ජනතා විමුක්ති පෙරමුණ හිතනවා නම් ඒගොල්ලොන්ට එල්ලවෙන සාධාරණ විවේචන දේශපාලන විවේචන ඒවා නතර කරන්න පුළුවන් කියලා. ඒවා එදා වුණෙත් නෑ, අද වෙන්නෙත් නෑ. එතකොට මේක සිළුමින පත්‍රයේ තමයි ලියන්නේ වජිර ලියනගේ. ඒ කියන්නේ මේ ගියේ ඉරිදා පත්‍රය ගැන තමයි අපි කතා කරන්නේ. මේක කියනවා ඉතින් සිළුමින පත්‍රයේ මොකේද කියලා ඔයගොල්ලන්ට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලේක් හවුස් එකේ. එතකොට ඒක රජයට කඩේ යන්න ඕනේ. එහෙම නැත්නම් පැවැත්මක් නැහැ. එතකොට කීයක් හරි වැඩිපුර දෙන්න පුළුවන් මොනවා හරි කරලි වෙලා. එතකොට මේකේ ලියන්න තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රේමකීර්ති අල්විස් කියන මේ අපේ
අපි ගොඩක් ගරු කරන මනුස්සය මේ ලේඛකයා එහෙම නැත්නම් මේ මාධ්‍යවේදියා ඒ කලාකාරය 89 ජූලි 31 වෙනිදා මේ නාඳුනන තුවක්කු කාර්යයට අහු වෙලා මැරෙනවා කොහොම හරි. ඒක තමයි ඝාතනීය කතන්දරය. එතකොට මේකේ ඒ කාලේ හැටියට අපි දන්නවා JVP කචල් එක තියෙනවා, JVP ප්‍රශ්න තියෙනවා, JVP විස්තරය තමයි කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විදියට දාලිවර වෙලා දෙවෙනි අරගලයේ තිබිච්ච කාලේ. එතකොට මේකෙදී අපි හැමදාම අපි දන්නේ මේ නොදන්නවා නෙමෙයි දන්නේ මේ JVP එකේ account එකට දාලා ඕන තරම් මිනිස්සු තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න ඕන ටික කරගත්තා. ඒකේ හොඳම ටික කරගත්තේ ප්‍රේමදාසලගේ කට්ටියගේ එහෙම නැත්නම් තම තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්න ඒක හොඳ ඉත්තෙක් කරගත්තා account එකට දැම්මේ JVP එකේ. දෙපැත්තම වැරදි. JVP එක කරපු එකත් වැරදි, මේක කරපු එකත් වැරදි. ප්‍රශ්නේ තියෙන්නේ මේව දැන් මේ එලිපිට අරගෙන වෙලා හං අඩු ගහන්න ලෑස් වෙන එක තමයි අපේ කතාව යෙදෙන්නේ. එතකොට මේ මේ ප්‍රේමකිරි දල්විස් ඝාතනය වෙනකොට JVP ප්‍රශ්නයක් රටේ තිබුණා. එතකොට මේක ඈඳගෙන ඉවර වෙලා කතා ගියා. හැබැයි මේක පසුකාලීනව පස්සේ මේ සිද්ධිය සම්බන්ධයෙන් කට උතරයක් අරගෙන මේ පාපොච්චාරණය කරපු මිනිස්සේ කියලා තිබුණා ඇත්ත කතාව මොකක්ද කියලා. ඒකේ හරිම කතාව ලියවෙනවා මේ ප්‍රේමකීර්ති දල්විස් මහත්මයාගේ බිරිඳ ලියනවා ප්‍රේමකීර්ති කියලා වෙලා මේ පොතක්. ඒ පොතේ හරියට මේ විස්තරේ තියෙනවා. මොකද ප්‍රේමදාස ඔය ඉන්න කාලේ ප්‍රේමකීර්ති දල්විස් ගුවන්විදුලි සංස්ථාවේ සභාපති කරන්න ලෑස්ති වෙනවා. මේකට ප්‍රශ්න තිබිච්ච ඔය හඩ්සන් සමරසිංහ කියන මිනිස්සයා තාමත් ජීවත් වෙන, තාමත් ඒකේ කෙළ පෙර පෙර ඊතර ජීවත් වෙන හඩ්සන් සමරසිංහ මොකද කළේ? එතකොට හඩ්සන් සමරසිංහ දැන් කාගේ සාක්කුවේද ඉන්නේ? රනිල් වික්‍රමසිංහට කොච්චර කඩේ යනවද? ඒවා මේ හිරු එක හොයාගත්තොත් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද හිරු එක දැන් මේක කියන්නේ කිසිම ප්‍රශ්නයක් නැතුව නඩුත් අහලා දණ්ඩනේ දීලා ඔක්කොම කරලා ඉවරයි හිරු එක. මේ හිරු එක තමයි මේකේ ප්‍රධාන මේ ජජ්මන්ට් එක දෙන්න ලෑස්තිලා ඉන්නේ හිරු එක තමයි. එතකොට මේ වජිර ලියනගේ සිලුමෙන්ට ලියන පාටේ අරගෙන ඒ කොටස අරගෙන ඒකට අතින් දාලා දැන් මේ නිකන් මිනිස්සුන්ගෙන් එහෙම නැත්තම් මාධ්‍යවේදීන්ගෙන් ලකුණු ගන්න ලෑස්ති වෙනවා. එහෙම නැත්තම් මේවා නොදන්න අයට මරු කියලා වගේ එකක් කියන්න උත්සාහ කරනවා මේ මාධ්‍යවේදියා. එතකොට අපිට අහන්න තියෙන්නේ මේ සියල්ලට ඉහළින් ඉඳගෙන සියල්ල දකිමින් මිනිස්සුන්ට ඒ කියන්නේ රටේ ජනතාවට විරුද්ධ දේවල් විතරද දකින්නේ? මොකද විරුද්ධ දේවල් කියන්නේ රනිල් වික්‍රමසිංහ ගේන්න ඉස්සර වෙලා මහින්ද රාජපක්ෂලාව ගෝඨාභයලාව ගේන්න බොහොම දෙයක් දරදිය ඇදලා කඩේ අරගෙන ගියේ මේglColor තමයි. කඩේ ගියා කියන්නේ රෙදි නැතුව කඩේ ගියේ මේ හිරු එකයි දෙරණ එකයි ඔය අපි දන්න මේ ප්‍රධාන මාධ්‍ය ගියා ගන්න කට්ටිය තමයි. එතකොට මේකේ ලොකුම කාර්යයක් කරේ ඔය චමුදිතලගේ ගැන්සි. එතකොට මේ වගේ අවස්ථාවේ මේ වගේ වෙලාවක දැන් ඡන්දයක් ජනාධිපතිවරණයක් කතා කරලා තියෙන වෙලාවක මේක තමයි මරුම වෙලාව මුන්ට මුන්ගේ දේවල් එළියට දාගන්න කියාගන්න. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රේමකීර්ති දල්විස්ගේ මේ කතන්දරේ එළියට අරගෙන ඉවෙලා මේක තාමත් JVP එක පිටේ තියලිවෙලා මේ ලේබල් එක ගහන්න උත්සාහ කරන්නේ. නමුත් ප්‍රේමකීර්ති දල්විස් ඝාතනය වුණේ කොහොමද, කාගේ අතින්ද සිද්ධ වුණේ, කොහොමද ඒක වුණේ කියලා ප්‍රේමකීර්ති දල්විස්ගේ පවුලේ උදවියකින් අහුවනක් ඒගොල්ලෝ හරියටම කියයි කවුද කෙනා කියලා. හඩ්සන් සමරසිංහ කියන මේ ත්‍රාඩයා එහෙම නැත්නම් මේ කෙළ පෙර පෙර ඉන්න තාමත් ගුවන්විදුලි අරක් අරගෙන ඉන්න මේ භූතයා තමයි මේකේ ප්‍රධාන චූදිතයා වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන මත එයා ඉතින් තම තමන් කොහොමත් දැන් නඩුව වෙලා ඉවරයි, වැඩේ ගිහිල්ලා ඉවරයි. දැන් ඒගොල්ලෝ කොහොමත් ඉතින් මේ බාරගන්නේ නැහැ. නමුත් වැඩ සාක්ෂියට එකඟව ඒ වෙලාවේ තිබිච්ච වාතාවරණයට ප්‍රේමකීර්ති දල්විස් ලැබෙන්න තිබිච්ච ඒ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිකම උදුර ගන්න තමයි මේ හර්තන් සමරසිංහ මේ වගේ ත්‍රාඩ වැඩක් කරේ. හැබැයි ඒක හරි ලස්සනට JVP account එකට දාලි වෙලා මේකෙන් ගොඩ දා ගන්න පුළුවන් වුණා. ඒක තමයි මගේ පළවෙනි කතාව. අද අනික් කතාවට යන්න කියලා බැලුවේ මොකද්ද මේ පොහට්ටුවට වෙලා තියෙන අකරතැබ්බේ. අකරතැබ්බේ කියන්නේ පොහට්ටුව දැන් ඇත්තටම නැතිබංගස්ථාන වෙලා තියෙන පොහට්ටුවේ පෙටි එකක්වත් නැහැ. දැන් අර මැද තියෙන පොඩි රොන් ටික විතරක් ඉතුරු වෙලා තිනවා. මං හිතන්නේ
බැසිල් රාජපක්ෂයි, මහින්ද රාජපක්ෂයි, නාමල් රාජපක්ෂයි, ඔය රාජපක්ෂලා ටික දෙනා ඒකේ මැද ඉන්නවා. මේක පොඩ්ඩක් පැත්තකින් එකක් ඉන්නවා සාගර කාර්යවසම් කියන මිනිස්සයා. එතකොට සාගර කාර්යවසම් කියන මිනිස්සයා ගැන අපි හොඳට කතා කළා, ඇතිතරම් කතා කළා. අපි යව්වා මේ 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 ප්‍රෙස් වලට එන්නේ කසිප්පු ගහලාද, එහෙම නැත්නම් ගංජා ගහලාද, එහෙම නැත්නම් වෙන මොන හරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කළාද කියලා අපි ඇහුවා. මොකද අපිට තේරෙනවා මේ යකා කතා කරන්නේ මේ කිසිම වැදගම්මක් නැති, يعني තමන්ගේ පක්ෂේවත් ගොඩදා ගන්න බැරි ලේකම්වරයෙක් තමයි මේ කියලා අපිට දැනුණා. හැබැයි වටේ හිටපු වෙවුන්, يعني බැසිල් රාජපක්ෂට, මහින්දලට මේ සෙට් එකට හොඳ මිනිහ තමයි, කීකරු මිනිහ තමයි සාගර කාර්යසම් එයාව තමයි මහලිකම් කරලා තියන් හිටියේ. හැබැයි වටේ වුණත් නිකන් හැසිරුනේ ෂා, ඔව් අපේ මහලිකම් තමයි ලේකම් මිනිහ තමයි ලංකාවේ ඉන්න හොඳම පක්ෂ ලේකම්වරයා වගේ තමයි හිටියේ. හැබැයි දැන් ඔන්න පියල් නිශාන්තලා එහෙම එළියට බහැලා දැන් ඔන්න කෑකෝ ගහනවා, අපි දන්නවා ලේකම්ගේ හැටි, ලේකම් තමයි මේ පක්ෂේ නැති කරන්න උත්සාහ කරේ කියලා. ඔන්න දැන් අර අපි හිටපු තැන මෙන්න දැන් මේ මේ පොහොට්ටුවේ හිටපු මිනිස්සුම, පොහොට්ටුවේ යාවජීව සමාජිකයෝ, පොහොට්ටුව හදපු, ගොඩනගපු, දරදිය ඇදපු එළියේ මිනිස්සු ඔන්න දැන් කියනවා තමන්ගේ ලේකම්වරයා අපිට එන්නකෝ, මේකද මේ 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 දැන් මේ මේගොල්ලෝ දැන් රනිල්ගේ ඔඩොක්කුවට ගිහිලා තියෙනවනේ. මේ රනිල් ඔඩොක්කුවට ගියන් පස්සේ දැන් මේගොල්ලෝ හදනවා මේගොල්ලෝ ගිය මිනිස්සුන් එක්ක ආපහු ගෙන්න ගන්න, එහෙම නැත්නම් පක්ෂයෙන් අතහැරලා දාන්න, විනය පරීක්ෂණ පවත්වන්න. මේ විනය පරීක්ෂණ පවත්වනකොට තමයි ඔන්න දැන් මතක් වෙලා තියෙන්නේ මේ ලේකම්ගේ වැරදි ටික. හැබැයි රටේ එළියේ හිටපු රටේ ජනතාව, මහජනතාව විදිහට අපි දැක්ක මේ ලේකම්වරයෙක් නෙමෙයි මේ ඇවිල්ලා හොඳ කක්කුසි කටක්, එහෙම නැත්නම් හොඳ වොෂින් මැෂින් එකක් මේ රාජපක්ෂලගේ වලව්වේ රෙදි හොදන මැෂිමක් මිසක මේ වැදගම්මක් ඇති නීතිඥවරයෙක් නෙවෙයි කියලා අපිට තේරුණා. හැබැයි රටට තේරුවේ මේ පෙන්වුවේ නැහැ. මෙන්න මේකයි අපේ කතාව. මේක තමයි පොයින්ට් එක වෙන්න ඕනේ. මේ රටව රවට්ටන එක හරි මිනිස්සයව ගේන්නේ නැතුව, ඒ සම්බන්ධව වැඩක් කරන්න පුළුවන් මිනිස්සෙක් ගේන්නේ නැතුව තමන්ට දරදියා දින, ඒ කියන්නේ රාජපක්ෂලාට දරදියා දින, රාජපක්ෂලාගේ කුණු හෝදන, රාජපක්ෂලාව කරේ තියන් යන මිනිස්සුන්ට ඕනම විදිහේ තානාන්තරයක් ලබා දෙන්න මේ රාජපක්ෂ මේ රෙජිමේ, මේ රාජපක්ෂ හැතිකර රට වෙනුවෙන් නෙමෙයි ඔවුන්ගේ යහපත වෙනුවෙන් කරා කියන එක තමයි මට කියන්න උවමනා කරන්නේ. ඒකට හොඳම සාක්ෂි තමයි මේ පක්ෂේ මහලේකම්ව පත් කළ තියෙන්නේ රාජපක්ෂලගේ ලෙවකන මිනිස්සු ඇරෙන්න, රටට වැදගත්, පක්ෂයට වැදගත්, පක්ෂේ මිනිස්සුන්ට වැදගත් මිනිස්සු නෙවෙයි කියන එක අපිට කියන්න පුළුවන්. එතකොට හිතන්නකො පක්ෂේ ලේකම්ව පත් කරගන්නෙත් මේ රාජපක්ෂලගේ උමනාවට මිසක වෙන දෙයකට නෙමෙයි නම් රටේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් මුන් වැඩක් කරයිද, එහෙම නැත්නම් මුන් මේ වගේ දෙයකට රට වෙනුවෙන් තීන්දුව తీරන ගන්න උත්සාහ කරයිද කියලා ඕගොල්ලෝ හිතලා බලන්න. මෙන්න මේක තමයි අපි කැට කැඩෙනකම්, ගුරු ලේ රහ වෙනකම් මේ සමාජ මාධ්‍යවල, ප්‍රධාන මාධ්‍ය වල නැතුණා සමාජ මාධ්‍යවල මිනිස්සු කතා කරන්නේ කියන්නේ මෙන්න මේක තමයි අපි දකින වැරදි තැන. මොකද රාජපක්ෂලා කියන, රනිල්ලා කියන මේ 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 එකම ගෝරුවේ ඉන්න, එකම කුලකේ ඉන්න මේ එකම සෙට් එක රට වෙනුවෙන් නෙමෙයි ඔවුන්ගේ උන්ගේ සහචරයන්ගේ, එහෙම නැත්නම් උන්ගේ පවුල්වල මිනිස්සුන්ගේ යහපත උදෙසා විතරමයි තීන්දුව తీරන ගන්නේ. රටේ මිනිස්සු ගැනවත්, රට ගැනවත් හිතන්නේ නැති අමන ජාතියක් කියලා තමයි අපිට කියන්නේ. අන්න ඒක නිසා තමයි අපි මේ කියන්නේ. මේක වෙනස් කරන්න ඕනේ. මේ මුංග මේ මිනිස්සුන් එලවලම දාන්න ඕනේ. මේ දේශපාලනයෙන් එලවලම දාලා ඔවුන්ව ගෙවල් වල තියලා උන්ටත් පුරුදු කරන්න ඕනේ. අර වෙන වෙන ආණ්ඩුවක් කරගෙන යනකොට ඒකේ තියෙන ආදීනව ගන්න පුළුවන් දේ මොනවද, නැති දේ මොනවද කියලා. අනිත් එක තමයි මීනාකි පිරිස මේ රටෙන් දේශපාලන මේ භූමියෙන් අයින් කරන්න ඕනේ කියන එක තමයි අපේ හැඟීම. ඒක නිසා සියලු දිනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මේ වගේ යම් කිසි තැන්වල වෙන දේවල් අපිට ඉතාමත් වැදගත් මේ අනාගතයේ ගන්න තියෙන තීරණ නිවැරදිව ගන්න. ඒක නිසා හැමෝටම ආරාධනා කරනවා මේ එළඹෙන ජනාධිපතිවරණේ නිවැරදි තීරණයක් ගන්න, නිවැරදි තීරණයක් ගන්න තැනකට ඔළුව කල්පනා කරන්න ලැබේවා කියලා. ජය වේවා සියලු දෙනාට.